ඉතින් සුබ දවසක් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ Photoshop වල pen tool එක කොහොමද හරියට හසුරවන්නේ කියලා. ඉතින් මේක මගෙන් කීප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක්. ඉතින් මට හිතුණා ඒ ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක් දිග චූට්ටක් දිග වීඩියෝ එකකින් ගේන්න. ඉතින් මම දැන්ට දන්න දේවල්. මම මේක pen tool එකේ master කරලා තියෙන dial එකක්වත් එහෙම නෙමෙයි. හැබැයි මම දන්න දේවල් තියෙනවනේ මොන හරි. අන්න ඒ දන්න දේ වැරදි වැරදි හරි කොහොමද කමන්නේ නැහැ. ඔයගලන්ට උගන්නලා ඔයගලන්ට ගේමක් ගන්න පුළුවන් ඉතින් සලස්න එක තමයි මගේ එකම purpose එක. ඉතින් ඊට කලින් like කරලා comment කරලා share පාරක් දීලා support එකක් දෙන්න අනිවාර්යෙන් subscribe කරන්න. හරි. bell icon එකත් click කරලා යන්න. එතකොට ඉස්සහාදී හම්බෙන videos නැත්නම් ඉස්සහාදී දාන videos ගොඩක් ඒවා ඔයගලන්ට බලා කරන්න පුළුවන් වේවි. WordPress ඊට පස්සේ තව ගත්තොත් सर्वर्स पैत कोमद हॉस्टिंग संबंध देवाल एक ही मेकिन गुड़ देवाल अनिवार्य वीडियो सेट हम बेबी मगे वीडियो एक ऑल इन चैनल आगे वाटो ओण मगुला पुलवांग अर्थ मंगे विन मे हिटोड़ा विना स्वीति पुत्र वाट इतने पुलवांगे भी हर ऐना කතා විරයි අපි යමු වීඩියෝ එකට. හරි. මේ දින මගේ Photoshop එක ඉතින් මම control එක එන්න ගාව බල මම Photoshop canvas එකක් open කර ගන්නවා. ඉතින් මගේ size එක width එක 2048යි, height එක 2048යි, resolution එක 300යි සහ color mode එක RGB. ඉතින් මේ දේවල් ගොඩක් වැදගත් කියලා මගේ පළවෙනි වීඩියෝ එකේදී මම කිව්වා අපේ දවස් දෙකෙන් ගේමක් ගහගන්න එක. මේකත් ඒකේ තුන්වෙනි වීඩියෝ එක දවස් දෙකෙන් නම් නෙමෙයි මේ තුන්වෙනි දවස. හැබැයි මේක දවස් දෙකේ කතන්දරයට අයිති නැහැ. මේක එතනින් එහාට ඔයාලට හම්බෙන අමතර දේවල් ටික කියලා හිතා ගන්න. හරි. දැන් ළමයි මම හැමස්සම කියලා තියෙනවා F7 ඔබලා වාගේ ලේ පැනල් එක නැත්තම් අනිවාර්යෙන්ම ලේ පැනල් එක ගත යුතුයි කියන එක. මොකද අපිට ඒක පට්ට වැදගත්. හරි. ඊළඟට මම වැඩ කරන්න යන්නේ මොකක් එක්කද? මෙන්න මේ pen tool එකත් එක්ක. ඉතින් මුලින්ම alt එක ඔබාගෙන ඔයාගේ canvas එක චුට්ටක් ලොකු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් P අකුර ඔබන්න. P අකුර ඔබට පස්සේ ඔයාලට පෙනේවි මෙන්න මේ pen tool එක select වෙනවා. ඉතින් අපිට V අකුර ඔබලා move tool එකත්, ඊට පස්සේ U අකුර ඔබලා shape tool එකත්, P අකුර ඔබලා pen tool එකත් ඔය විදිහට select කරගන්න පුළුවන්. මේ pen tool එක ඉවරට පස්සේ ඔයාලට මෙතන මෙතන shape, path, pixel කතන්දරයක් ඔය විදිහට එනවා. හරි. ඉතින් මම මේකෙන් රෙකමෙන්ඩ් කරන්නේ ඔයාලට path කියන එක දාගන්න කියන එක. මොකද path එක අපිට පාවිච්චි කරද්දී ලේසි. හරිද? ඉතින් මම ලේසි කියලා කියන්නේ ඇත්තම හැමදාම ලේසි කියලා හිතන්න එපා. but මට සාපේක්ෂව ගත්තොත් path එකත් එක්ක වැඩ කරන එක ඕකේ කියලා හිතන හින්දායි මම මෙහෙම කිව්වේ. හරි. දැන් අපි මේකේ මොකක් හරි දෙයක් කරන්න කලින් සාමාන්‍ය මාගේ පුරුද්දක් තියෙනවා විකි විශේෂම් බිගින කෙනෙක්ට. මගේ පුරුද්ද නම් පැත්තකින් තියන්නකෝ. මගේ නම් ඒ පුරුදු මොකුත් නැහැ. මම ඉතින් අර හම්බෙන්න මොකද්ද ඒක කරනවා. හැබැයි කතාව තියෙන්නේ අර සාමාන්‍ය බිගින කෙනෙක් විතර. අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් ලේ එකක් ගන්න, ලේ එකක් අරගෙන අලුත් ට්‍රාන්ස්පරන්ට් ලේ එකක් අරගෙන මෙන්න මේ pen tool එක ඔබලා තියෙද්දි ඔයා මේ එක පොයින්ට් එක ක්ලික් කරන්නකෝ. මෙන්න මේ හරිය ක්ලික් කරන්න. දැන් ක්ලික් කරලා ඔයාට හිතන්නකෝ මෙන්න මෙතෙන්ට ගන්න ඕන කියලා. හරි. මොකක් හරි ඉරක් අඳින්න ඕනේ. මෙන්න මෙතන ඔයා ඉර අඳින්න. හරි. දැන් ඔයාට පේනවා pen tool එකෙන් ඔහොම ඇඳුනා. හැබැයි දැන් ඕගොල්ලෝ හිතන්නේ pen tool එක කිව්වම මේක පෑන tool එක කියලානේ. හරිද? පෑනක් කියලා නෑ නෑ නෑ. එහෙම කේස් එකක් නෙමෙයි. ඔයා දැන් මෙතනින් දැන් මෙතෙන්ට ඉර ඇඳලා පස්සේ ඔන්න විදිහට තමයි ඇඳුනේ. හරි. දැන් ඔයාට පුළුවන් ආයෙ මෙන්න මෙතෙන්ට අඳින්න. ආයෙ මෙතෙන්ට අඳින්න. ආයෙ මෙතෙන්ට අඳින්න. දැන් එහෙම ඇඳලා ඔයාට වෙනවා මේ path එක මෙන්න මෙතෙන්ට අවිලා complete කරන්න. හරි. නිකන් සර්කිට් එක path එකක් complete වෙනවා වගේ අපිට වෙනවා මෙන්න මේ පටන් ගත්ත පොයින්ට් එකටම නැවත එන්න. ඉතින් pen tool එකේ මං හිතනවා බේසික් එක තේරෙන්නේ නැති කියලා. හරි. දැන් මේක ඇඳගත්තට පස්සේ මොන කෙහෙල්මලක්ද අපිට කරන්න තියෙන කේ ප්‍රශ්නයක් තියෙනවනේ. හරි. ඒ කෙහෙල්මල තමයි මේක. මෙන්න මේ pen tool එක select ලා තියෙද්දිම ඔයාට පුළුවන් මෙන්න මෙතන right click කරන්න. පොඩක් මැද හරි කොහරි right click කරන්න. කොහේ click කරත් කමක් නැහැ. right click කරලා පස්සේ ඔයාට පේනවා make selection කියලා කතාවක් තියෙනවා. හරි. ඊට පස්සේ fill path කියලා තියෙනවා. stroke path කියලා තියෙනවා. ළමයි මම මෙතෙන්දි තෝරගන්නවා fill path කියන එක. බලන්න fill path එක තෝරගෙන මට පුළුවන් මේ contents වලට foreground color, background color, ඒ කියන්නේ foreground කියලා කියන්නේ ඉස්සරහා තියෙන කලර් එක, background එක කියලා කියන්නේ පිටිපස්සේ තියෙන කලර් එක. හරි. ඉතින් ඒ වගේ අපි පස්සේ කතා කරමු. සහ color එකක්, pattern එකක් ඔය වගේ කියන දේවල් දෙන්න. ඉතින් මම කැමති මෙතනදී color කියන එක පාවිච්චි කරන්න. හරි. ඉතින් ඔයාලට මෙතන double click කළත් ගන්න පුළුවන් color කියන එක. නැත්නම් ඔයාලට මෙන්න මෙතනින් ගිහිල්ලා මෙතන color කියන එක click කරලා ගන්නත් පුළුවන්. හරි. දැන් මේ කලර් එක ගත්තට පස්සේ ඔයාලට තියෙනවා කැමති කලර් එකක් මෙන්න මෙතනින් එහාට මෙහාට ගිහිල්ලා තෝරන්න පුළුවන්. ඒ කලර් එකේ කොච්චර ලයිට් ගතියක්ද කොච්චර ඩාර්ක් ගතියක්ද කියන එක ඔයාලට මෙන්න මේ අදාළ කොටුවෙන් සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. ඉතින් හිතන්නකෝ මෙන්න මේ කලර් එකව තෝරගත්ත කියලා රෝස පාට. හරි. ඕක තෝරලා ඕකේ කරාට පස්සේ දැන් ඒක ඕකේ වුණා. අපිට ප්‍රිවියු එකක් විතර මෙතන පෙන්වන්නේ නැහැ ළමයි. මං ආයෙ මේක ඕකේ කරාට පස්සේ බලන්න දැක්කද? අන්න ඒ pen එකෙන් ඇඳපු path එක full fill වෙනවා. හරි. ඉතින් fill එකක් කියලා කියන්නේ මැදට කලර් එකක් දානවා වගේ කේස් එකක්. තේරුණානේ. හරි. දැන් බලන්න ඔයාලා මේ path එකෙන් පිට කොමුකුත් වෙන්නේ නැහැ. දැන් right click කළා
මෙන්න මේක delete path කියන එක විතරයි ක්ලික් කරන්න තියෙන්නේ. දැන් එහෙම path එකක් පැත්ත බලාතක පේන්නේ නැහැ. ඔන්න අපිට පුළුවන් උනා custom animation එකක් හදාගන්න. sorry. අන්න කෑවනේ ඉතින්. custom shape එකක්. animation ගැන නෙමෙයි කතා කරන්නේ මේ Photoshop. හරිද? ඔක්කොම දැනගත්තාම ප්‍රශ්න. හරි. custom shape එකක් උනා හදාගත්තා. දැන් මේකේ control T ඔබලා දැක්කද? හරිද? ඔයාලට පුළුවන් මේක කරකව ගන්න, මේක විශාල කරගන්න. හරි? ඒක ලොකු ලොකු පොඩි කරගද්දි shift එක ඔබාගෙන හැම ලොකු පොඩි කරන්න හරිද සමහර වෙලාවල shift එක ඔබාගෙන සමහර වෙලාවල shift එක ඔබන්න ඕනේ නැහැ හරි ඉතින් මගේ එකේ shift එක ඔබන්න නැතුව ලොකු පොඩි කරද්දි හරියට ඒක වෙනවා හරි මං shift එකේ බොත් එහෙම මෙන්න මේ විදිහට මට යහට මෙහාට adjust කරගන්න පුළුවන් but ඔයාගේ මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා මොකද ඒක එක එක්කෙනාගේ photoshop version එක මත හරි ඉතින් ඔයාට apply වෙන්න ඕනේ නැත්නම් ඔයාට තියෙන ESC එක ඔබන්න escape key එක ඉබුවට පස්සේ හරිද ඔය keyboard එකේ වම් පැත්තේ උඩ කෙළවර key එකක් ඇති හරි ඒක ඉබුවට පස්සේ සම්පූර්ණයෙන් මොකද වෙන්නේ ඔයා අර කරපු changes මුකුත්ම තියෙන්නේ නැහැ ඒවා නැති වෙලා යනවා ආය shape එක තිබ්බ තත්ත්වයට එනවා හරි ඉතින් ඔන්න shape එකක් ඇඳගත්ත හැටි හරි දැන් ඊළඟට මම කියා දෙන්න යන මේ pen tool එකෙන්ම තව දෙයක් කරන්න කොහොමද ඔන්න අලුත් ලේ එකක් ගත්තා හරි අලුත් ලේ එකක් අරගෙන ඔයාලට පුළුවන් ආය pen tool එක ගන්න හරිද මම පොඩ්ඩක් zoom කරගන්නවා දැන් මේ අලුත් ලේකේ තමයි අපි මේ අඳින දේ ඇඳින්නේ කියලා හිතන්න හැබැයි අපි ඇත්තම දෙයක් අඳින්නේ නැහැ pen tool එකෙන් අපිට අවශ්‍ය දේ mark කරගන්නා විතරයි. ඒ mark කරගෙන අපි ඊට පස්සේ මොකද කරන්නේ ළමයි? සම්පූර්ණයෙන්ම ඒකට fill එකක් හරි stroke එකක් හරි ඒ කියන්නේ වටේට line එකක් හරි mark කර දෙන එක. හරි. දැන් බලන්න මෙන්න මෙතන මම click කරනවා. click කරලා මෙන්න මෙහෙම එයා පැත්තෙත් click කරගෙන අතරින් නැහැ මෙන්න මෙහෙම පොඩ්ඩක් අදගෙන එනවා. හරිද? අදගෙන එනවා. හරි චුට්ටක් වචන ඩාන් වෙනවා ඩුන් වෙනවා බට් බලන්න මං අතෙල්ල නැහැ හරිද එහාට මෙහාට දැක්කද බෙන්ඩ් කරනවා හරිද මේ බෙන්ඩ් එකක් මේ හා එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේක මොකක් හරි එහා පැත්තේ පොයින්ට් එකක් වයිම ක්ලික් කරගෙන එහාට මෙහාට මේක මෙවා කරලා හරිද ඒක බෙන්ඩ් කරගන්න ඔයාලට මොන පැත්තටද බෙන්ඩ් වෙන්න ඕනේ හරි ඊට පස්සේ ආයෙ මං අනිත් පැත්ත දැන් බලන්න මෙන්න මේක ගිහිලා තියෙන මේ දිශාවටනේ හරි ඔය විදියට ගියා කියන්නේ ඊළඟට මම මෙන්න මෙතන ක්ලික් කරොත් බලන්න මෙන්න මෙහෙම තමයි එන්නේ ඔන්න බලන්න දැක්කද හරි මෙන්න මේ විදිහට තමයි එතෙන්ට එන්නේ. හැබැයි ඔයාලා එතනත් ක්ලික් කරගෙන මේක තව පොඩ්ඩක් උඩට ඉස්සුවොත් දැක්කද? ඔන්න ඔයාගේ අර තියෙන මේ වෙකේ ගානටම ගන්න පුළුවන්. මෙන්න මේ ඇවිල්ලා තියෙන එක ගානටම ගන්න පුළුවන්. හරි. ඉතින් මේවට කියන අපි handles කියලා. හරි. හිතන්න දැන් මෙන්න මේ විදිහට ඇnder පස්සේ ඔයාලා මේ මැද තියෙන handle එකක් වෙනස් කරන්න ඕන කියලා. දැන් නිකන් මෙහෙම ක්ලික් කළොත් එහෙම මේක අයින් වෙලා යනවා. ඔන්න බලන්න නිකන් එහෙම මෙන්න මෙතන ක්ලික් කළොත් දැක්කද? ඒ හෑන්ඩල් එක අයින් වෙලා යනවා. එතකොට control z ගහන්න. හරි. හැබැයි ඔයාලට පුළුවන් control එක ඔබාගෙන මෙන්න මේ හෑන්ඩල් එක එහාට මෙහාට කරන්න. දැක්කද? හරි. ඒ තියෙන මැද තියෙන හෑන්ඩල් එක ඔයාලට එහාට මෙහාට කරන්න පුළුවන් control එක ඔබාගෙන. හරි. සහ control එක ඔබාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන වෙනත් හෑන්ඩල් එකක් ඔයාලට එහාට මෙහාට කරන්න. control එක ඔබාගෙන පුළුවන් දැක්කද? ඔන්න ඔය විදියට එහාට මෙහාට ඔයාලට හෑන්ඩල්ස් වෙනස් කරන්න. හරි. ඉතින් pen tool එක මෙච්චර කල් අමාරුවක් විදියට තිබ්බ ඔයාට මම හිතනවා මේ මං කිව්ව control එකේ කතාව පටටම වැදගත් ඇති කියලා. හරි. control එකේ කතාව දැක්කද? control එකෙන් අපිට පුළුවන් අපි අර අඳින එකට අමතරව හරිද? අනිත්‍යවත් පොඩ පොඩ එහාට මෙහාට කරගන්න හැකියාවක් තියෙනවා. හරි. සමහරවිට එහාට මෙහාට උන්නතොත් පුරා ඩබල් ක්ලික් කරලා බලන්න හරිද ඩබල් ක්ලික් කරලා එහාට මෙහාට කරලා බලන්න එතකොට වැඩ කරાવી සමහර නිකන් ලොක් වෙලා වගේ තියෙනවා මට එක්ස්පීරියන්සස් ඇවිල්ලා තියෙනවා හරි දැන් බලන්න මේ පාත් එක ආයේ මම මෙහෙම ගෙනල්ලා දැක්කද මෙන්න මෙහෙම ගෙනල්ලා ඕක මේවා කරා මෙහෙම එකපාරක් ක්ලික් කරත් එකයි මොකද මේකේ ගිහිල්ලා තියෙන හෑන්ඩල් එක උඩට හරිද එතකොට අනිවාර්යෙන් අපි දන්නවා මෙහෙම ගිහිල්ලා මෙහෙම වැටෙනවා හරි මෙතන ක්ලික් කරොත් එහෙම වැටෙනවා මෙතන ක්ලික් කරොත් දැක්කද අන්න කෙලියෙම යනවා හරි ඒ කියන්නේ අපි සාමාන්‍ය හෑන්ඩල් එක ගෙනල්ලා තියන්නේ අපිට ඊළඟට කොයි පැත්තටද හැරෙන්න ඕනේ. ඒක කර්ව් වෙනවා නම් ඒ විදිහට නැත්තම් මොකක් හරි විදිහකට අපිට හදා ගන්න පුළුවන්. හරි. මේක ප්‍රැක්ටිස් එක. මම අන්තිමටම මේ වීඩියෝ එක ගියනම් ඔයගොල්ලන්ට මේක ප්‍රැක්ටිස් වෙන සුපිරි තැනක් තියෙනවා. හරි. ඒක මම කියනකම් පොඩක් ඉවසන් ඉන්න. ඉතින් කලබල වෙන්න හදන්න එපා. හරි. ඕකේ. දැන් මෙන්න මෙහෙමත් මම මේ පාත් එක හදා ගන්නවා. හරි. දැන් ආයෙ මේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා දැක්කද වටේ එන්නේ මේ වටේ ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේකත් පොඩ්ඩක් මේ විදියට පාත් එක පොඩ්ඩක් මොනවාද කර්ව් කරගන්නවා හරි කර්ව් කරගත්තට පස්සේ දැන් බලන්න මේ පාත් එක කම්ප්ලීට් නේ ළමයි හරි දැන් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කාත් එක්ක හරි කන්ට්‍රෝල් එක ඔබාගෙන මෙන්න මෙහෙම කරන්න පුළුවන් හැබැයි දැන් මෙහෙම ගද්දි ඔක්කොම යනවා එතකොට මෙන්න මෙතන ඩබල් ක්ලික් කරලා දැක්කද ආට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මම එකයි කිව්වා කන්ට්‍රෝල් ඔබදි සමාට හිර වෙනවා කියලා රයිට් හරි ඒ වගේම තමයි ඔයාලට පුළුවන් දැක්කද මෙන්න මේ මැදින් අල්ලලා ඔයාලට චුට්ටක් එහාට මෙහාට කරගැනීමේ හැකියාවකුත් තියෙනවා හරි සා මෙන්න මේ වලින් අල්ලලා මේ තියෙන මේ හෑන්ඩල් එකෙන් අල්ලලා ඔයාලට හෑන්ඩල්ස් වෙනස් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා හරි ආයේ
ඔයාට පුළුවන් ඕල්ට් එක වාගෙන ඔයාට හෑන්ඩල් එකක් වෙනම හදන්නත් පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඕල්ට් එක නිකන් ගෙබුවොත් එහෙම හෑන්ඩල් එක නැති වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් මෙහෙම වෙලා නිකන් වක් ගැහෙනවා වගේ කේස් එකක් වෙන්නේ. හරි. හැබැයි ඔයාට ඕල්ට් එක ඔබාගෙන චුට්ටක් ඉස්සුවොත් දැක්කද? අර නැති හෑන්ඩල් එක අදින්නත් නැත්නම් හදන්නත් පුළුවන් වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. හරි. ඉතින් ඔන්නෝම කළාට පස්සේ දැන් ආයෙ රයිට් ක්ලික් කරලා ෆිල් පාත් කියන එකට ගිහිල්ලා කලර් එක ඩබල් ක්ලික් කරලා ඔයාට පුළුවන් කැමති කලර් එකක් මෙතෙන්ට දෙන්න. දීලා ඕකේ කළා ආයෙ ඕකේ කරන්න දැක්කද? ඊට පස්සේ තියෙන රයිට් ක්ලික් කරලා ඩිලීට් පාත් දෙන්න විතරයි ඔන්න ඔය විදියට ලස්සනම ලස්සන එකක් අපිට හැදෙනවා. ඉතින් පේනවා තිනේ අතනම කර්වස් වල ගත්තොත් කර්වස් වල ලොකු කියන්නේ ස්මූත් එකේ අවුලක් නැහැ. පොඩි පොඩි අවුල් ඇති. මොකද මම මේක ලයිව් කරන දෙයක්. වැරදි වැරදි කරලා වෙන්න පුළුවන්. හරිද? කොහොම හරි කමක් නැහැ. ඉස්සරම මට මෙච්චර දෙයක් කරගන්න බෑ. හැබැයි දැන් ඔන්න ඕගොල්ලන්ට වීඩියෝස් කරන නැත්නම් ඕගොල්ලන්ට උගන්නන හින්දාම මගේ නොලෙජ් එක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් සතුටුයි ඕගොල්ලන්ටත් ස්තුතියි. ඒ දේ මට හෙල්ප් දෙනවට. හරි. දැන් ළමයි ඔන්න කතාවක් හැදුවා. හරි දැන් ඔය දෙක ඔය ටික තමයි ඇත්තටම මට ඔළුවට දාගන්න තියෙන්නේ. දැන් බලන්න මම තව දෙයක් කරලා පෙන්නන්න. ඕන තවල එකක් ගත්තා. මම මේ හිතලානේ මේ අඳින්නේ නිකන් ඔය අඳින්නම ඈ. හරි. මුලින්ම එක තැනක ක්ලික් කරා. තව තැනක ක්ලික් කළා මේ විදිහට කර්ව් එකක් ගත්තා. හරිද? දැන් හිතන්න ඔයාලා මෙතනින් පස්සේ කර්ව් එකක් එන්න ඕන. දැන් මෙහෙම තිබ්බොත් එහෙම මේක ආයේ කර්ව් වෙනවනේ. ඕන බලන්න මෙහෙම කර්ව් වෙනවනේ. හරි. එහෙම කර්ව් එකක් නැතුව මෙන්න මෙතනින් කෙලින්ම තනි ඉරක් යන්න ඕන. මොකද කරන්නේ ඕල්ට් එක බාගෙන මෙන්න මෙතන ක්ලික් කරනවා දැක්කද? එතකොට මෙන්න මේ අනිත් අර ඉස්සරහට තිබ්බ හෑන්ඩල් එක නැති වෙලා යනවා. දැන් ඔයාලට පුළුවන් කෙලින්ම මෙතන ක්ලික් කරන්න දැක්කද? මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියා. හරි. දැන් ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට මෙතන පුළුවන් සම්පූර්ණයෙන් මෙතන ක්ලික් කරලා මේකේ කර්ව් එක ඔය විදියට හදාගන්න. හරි. ඉතින් ඔහොම හදාගන්නවද නැත්නම් මෙන්න මෙතෙන්ද තියලා හදාගන්නවද කියන එක ඉට්ස් ඔන් යූ. හරි. ඉතින් ඔන්න ඔය විදියට පුළුවන් ඕක හදාගන්න. හදාගෙන මෙන්න මේක කම්ප්ලීට් කරන්නයි තියෙන්නේ. දැක්කද? කම්ප්ලීට් කරද්දී පොඩි ප්‍රශ්නයක් එනවා. මේ හරියට කම්ප්ලීට් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරලා ඊට පස්සේ ඕල්ඩ් එක ඔබාගෙන බලන්න මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න පුළුවන්ද කියලා. මුලින්ම එහෙම නැත්නම් මෙන්න මෙතන ඕල්ඩ් එක ඔබාගෙන පොඩ්ඩක් මේක පොඩි කරලා දැක්කද? ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් මේවි ඒ පැත්තෙන් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න. කලින් තිබ්බට වඩා හොඳ විදියට තියෙනවා. ආයෙ කන්ට්‍රෝල් එක ඔබාගෙන ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න උඩම try කරන්න. ඩබල් ක්ලික් කරලා දැක්කද? ඔන්න විදියට ඕල්ඩ් එක ඔබාගෙන ඔයාට එහාට මෙහාට කරගන්න පුළුවන්. හරි. දැක්කද? හරි. ඔන්න පුළුවන් එහාට මෙහාට කරගන්න. कंट्रोल එකෙන් ඕල්ට් එකෙන් මේක නැති කරලා ආයේ ඇති කරනවා වගේ කේස් එකක් තියෙන. හරි. අයිතේ මතක තියාගන්න මෙන්න මේ පොයින්ට්ස් අඩු වෙන තරමට අපේ ඩිසයින් එක අපිට ලස්සන කරගන්න පුළුවන්. හිතන්න කොට තව පොයින්ට් එකක් මැද තියන්න ඕන නම් ඔයාලට පුළුවන් කිලිම් ප්ලස් එක තියෙද්දි ඔහම වෙලා මැදින් තියන්න. ආයේ කන්ට්‍රෝල් එක ඔබාගෙන මෙන්න මෙහෙම අදින්න. දැක්කද? හරිද? ඉතින් කන්ට්‍රෝල් එකයි මොනවාරද කියන්න මන්ද කියන එක පොඩක් ඔළුවේ තියාගන්න. හරි. නිකන් හරි දැන් මෙතනට ගිහිලා මේ එකක් උඩ නිකන් ක්ලික් කළොත් එහෙම එතකොට ඒක අයින් වෙනවා. ආයෙ කන්ට්‍රෝල් සෙට් ගහලා වට ගන්න පුළුවන්. සාමාන්‍ය ෆොටෝෂොප් වල කන්ට්‍රෝල් සෙට් වැඩ කරන්නේ එක ස්ටෙප් එකක් පිටිපස්සට යන්න පරණ වර්ෂන්ස් වල. දැන් මගේ අලුත් වර්ෂන් එක නම් කන්ට්‍රෝල් සෙට් එක වැඩ කරනවා ගොඩක් පිටිපස්සට යන්න. හැබැයි ඔය පරණ වර්ෂන් එකක් යූස් කරන කෙනෙක් නම් CS6 වගේ කන්ට්‍රෝල් එකයි ඕල්ඩ් එකයි ඔබාගෙන සෙට් ඔබන්න ඕන කියන එක ඔළුවේ තියාගන්න. මම කලින් වීඩියෝස් වල කියා දුන්නේ නැහැ. මට අමතක වුණා ඇත්තටම. හරි. මෙන්න මේ විදිහට වට මේ ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. හරි. ඔයා මේ පෙන් ටූල් එක හරියට පුරුදු වෙනවා කියන ළමයි හරිද? ඔයාට ඉලස්ට්‍රේටර් පැත්ත නැතිනම්. හරි. ඉලස්ට්‍රේටර් වලින් ඔයාට ලෝගෝ හදන්න හැම දෙයක්ම. ඒ කියන්නේ ඉලස්ට්‍රේටර් කියන්නේ වෙක්ටර් ග්‍රැෆික්ස් සොෆ්ට්වෙයාර් එකක්. ලෝගෝ හදන එක නම් හැම කෙහෙල්මලක්ම සුපිරියටම කරගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් ඉස්සරහදී ඉලස්ට්‍රේටර් පැත්තේ වීඩියෝස් උත් කියනවා. හැබැයි ඒක ගේන්නේ නම් ඕගොල්ලන්ගෙන් පොඩි හෙල්ප් එකක් හම්බ වුණොත් විතරයි. ඒ තමයි පුළුවන් උපරිමෙන් මේ වීඩියෝස් ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න ඕනේ. මොකද හැම දෙයකටම ටයිම් එකක් යනවා. හැම දෙයකටම මහන්සියක් යනවා. ඉතින් ඒ මහන්සියේ ප්‍රතිඵලය හම්බෙන්නේ ඕගොල්ලන්ගේ සම්පූර්ණ කමෙන්ට්ස් වලින්, ලයික්ස් වලින්, ඒ වගේම තමයි ෂෙයාර්ස් වලින්. ඉතින් මට යම් කිසි මුදලක් හම්බෙනවා ඇති. හැබැයි ඒ මුදලට වඩා මම ફોકસ කරන්නේ මගේ සැටිස්ෆැක්ෂන් එක. හරි. ඒ කියන්නේ YouTube එකේ හම්බෙන මුදලට වඩා මම ફોકસ කරන සැටිස්ෆැක්ෂන් එක ඊගින්දා පුළුවන් උපරිම සපෝට් එකක් දෙන්න ඒ පැත්තෙන්. හරි. දැන් මම හිතන්නේ මගේ එකේ මෙන්න මෙතන ඒ ටික හැදිලා ඉවරයි. හරිද? ඉතින් හැදුනට පස්සේ මෙන්න මෙහෙම හදාගත්තට පස්සේ මං ඇන්දේ මොකද්ද කියලාවත් මන් දන්නේ නැහැ. බට් රයිට් ක්ලික් කරලා මෙන්න මේකේ මට පුළුවන් මේක් සිලෙක්ෂන් කියන එකට යන්න. මේක් සිලෙක්ෂන් එකට ගියාට පස්සේ බලන්න අර පෙන් ටූල් එකෙන් ඇන්ද පාත් එක අයින් කළා පොඩි සිලෙක්ෂන් එකක් හැදෙනවා. හරි. දැන් තියෙන්නේ මේ සිලෙක්ෂන් එකට රයිට් ක්ලික් කරාට කියලා ඔයාලා ෆිල් පාත්වත් මොකුත් එන්නේ නැහැ. මොකද මේක සිලෙක්ෂන් එකක්. තව දුරටත් පෙන් පාත් එකක් නෙමෙයි ළමයි. හරිද? එතකොට සිලෙක්ෂන් එකක් අපිට පාර කරන්න ඕන නම් මෙන්න මේක දෙනවා රෙක්ටැන්ගියුලර් මාකියු ටූල් කියලා.
හරි මෙන්න මේ මාකට් ටූල් එක ඔබලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ගිහලා රයිට් ක්ලික් කරලා ඔයාලට පුළුවන් ෆිල් කියන එකට ගිහිල්ලා කලර් කියන එකට ගිහිල්ලා ඔයාලට කැමති කලර් එකක් මෙතෙන්ට දී ගන්න හරිද ඔන්න දීලා ඕකේ කරා again ඕකේ හරි ඕකේ කරාට පස්සේ මේ වගේ සිලෙක්ෂන් එකක් වාගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් එකයි D එකයි ඔබලා ඒක D සිලෙක්ට් කරගන්න දැන් අර අපි දුන්න පාත් එක ඒ විදිහට ෆිල් වෙලා තියෙනවා සහ ඒක වෙනම ලේයකක ඔය විදිහට ඇවිල්ලා තියෙනවා හරි ඉතින් ඔන්න ඔහම ආවට පස්සේ හරිද දැන් කොහමද අපි ෆොටෝ එකක් දාගන්නේ ෆොටෝ එකක් කපන්නේ අපේ පෙන් ටූල් එක ඒකටත් පාවිච්චි කරන්න පුළුවන් බලමු මගේ ෆොටෝ එකක් මගේ ඩෙස්ක්ටොප් එකේවත් තියෙනවද කියලා මම ෆොටෝ එකක් දාන්න හිට කියා දෙන්නේ නැහැ බට් නා නිකන් කියා දෙන්නම්කො මෙන්න මේ ෆොටෝ එකක් දා මෙහෙම දැම්මා එච්චරයි සරලයි සංකීර්ණ නැහැ හරි දැන් මම කරන්නේ මොකද්ද එන්ට එක ඔබලා හරි නැත්තම් මේ මූ ටූල් එක ඔබලා හරි ඒක සබ්මිට් කරගන්නවා හරි චුට්ටක් පොඩිත් කරගන්නම්කො ඉතින් දැන් හිතන්න ඔයාලට මේ ෆොටෝ එක යම් කිසි විදිහකින් मेके तीन बैकग्राउंड के चुट्टी चुट्टा अंक रखा मैं फुल अंक रहा है मैं अतम फोटोस बैकग्राउंड अंक पाविच एआई टूल्स हरद इतर लेसिंग गेम अग्न पुलवांक मैं मोन मगलोड़ मम्मी अतर मेचर महंस एक हिंदा पूरा के बट अब समान अवस्था तीन एआई टूल्स हेमदम करें बैरी एक हिंदा कोहमद आप मेदे कर බලන්න මෙන්න මෙතන මේ විදිහට ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙද්දී ඔයාට සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද්ද මෙන්න මේක කපන්න කොටන්න බෑ හරිද කපන්න කොටන්න බෑ ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේක මුලින්ම රයිට් ක්ලික් කරන්න විනාඩියක් දෙන්න හරි චූටි කෝල් එකක් ආවා ලයිව් යන්නේ පොඩක් ඉන්න ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේක කපන්න කොටන්න පුළුවන් විදිහට හදා ගන්න නම් මෙන්න මෙතන රයිට් ක්ලික් කරලා රස්ටරයිස් ලේයර් කියන එක ක්ලික් කරන්න හරි රස්ටරයිස් ලේ ක්ලික් කරලා පස්සේ ඔයාලට දැන් පුළුවන් මේක කපන කොටන විදියට හදා ගන්න. බලන්න ළමයි මං කරන දේ. දැන් මේ මගේ පේනවනේ මෙන්න මෙතන පොඩි කර්ව් එකක් බෙන්ඩ් එකක් තියෙනවා. හරි. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ ලැසර් ටූල් එක පාවිච්චි කරලා හරි පොලිගනල් ලැසර් ටූල් හරි පාවිච්චි කරලා ඒක කරගන්න පුළුවන්. හැබැයි එතකොට හරියට මේ බෙන්ඩ් එක එන්නේ නැහැ. හරි. ඉතින් ඊට වඩා ලේසිම දේ තමයි පෙන් ටූල් එක යූස් කරන්න. ගන්න පෙන් ටූල් එක මෙන්න මෙතන ඩොට් එකක් තියන්න. මෙන්න මෙහෙම තියන්න. දැක්කද? ඊට පස්සේ චුට්ටක් මෙහාට කරන්න. හරි ඊළඟට ඕල්ඩ් එක ඔබලා මෙන්න මෙතන ක්ලික් කරන්න එතකොට එහාට මෙහාට වෙන එක අයින් වෙනවා ආයෙ මෙතන ක්ලික් කරන්න දැක්කද හරි ඊට පස්සේ වඩ පුළුවන් චූටි 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 ඕනනම් මේ ළඟින් 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 මෙහෙම තියාගෙන යන්නත් පුළුවන් හරිද ඊට පස්සේ පස්සේ හදා ගන්න පුළුවන් සා වඩ මේ පෙන් ටූල් එක තියෙද්දිම එහාට මෙහාට ෆොටෝ එක කරගන්න ඕනනම් ස්පේස් එක ඔබාගෙන මේ වගේ හෑන්ඩ් එකක් එනවා හරිද ඒ හෑන්ඩ් එකෙන් වඩ ෆොටෝ එක එහාට මෙහාට කරගන්න පුළුවන් හරි එතකොට ආයෙ මේ මොනවාද පෙන් ටූල් එක අයින් කරන්නයි ඒ වගේ බයිල ගහන්න ඕනේ නෑ ඉතින් ඉස්සර මම මේවා දන්නේ නැහැ ඉතින් ඕගොල්ලෝ මේවා දැනගත්තා කියන්නේ අතන ලොකු ගේමක් ගහන්න පුළුවන් කියන එක හරිද ඉතින් ඔන්න මේ ළඟින් 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 හරිද අතන මේක මම ඉගෙනගත්තෙත් මේ අයියා කෙනෙක්ගෙන් හරිද මම ෆොටෝ එඩිට් කරන අයියා කෙනෙක්ගෙන් මම බලන් හිටියා හරිද මම දන්නේ නැහැ මේ දේ මේ විදිහට කරන්න පුළුවන් කියලා බට් ඉතින් මිනිහ අතන මේක යූස් කරලා සමහර වෙන ක්‍රම තියෙන්න පුළුවන් බට් අතනම මම ඒකට ගොඩක් පොඩ්ඩක් අර අපි කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් තිබ්බ හින්දා වැඩින් එක දෙයක් බලන් ඉඳලා මං ගෙදර ආවිල්ලා අතන ප්‍රැක්ටිස් කරා ඉතින් ඕක තමයි මගේ පුරුදු වීම හරි කොහොම හරි වෙන මෙහෙම ගිහිල්ලා දැක්කද අනිත් පැත්තෙන් පාත් එක කම්ප්ලීට් කළ යුතුයි හරි කම්ප්ලීට් කරලා පස්සේ රයිට් ක්ලික් කරලා මෙන්න මේකේ බලන්න මේක් සිලෙක්ෂන් කියලා එකක් තියෙනවා. ඒකේ ඕකේ දුන්නට පස්සේ හරි අපිට දෙන්නේ ඩිලීට් එක ඔබන්න විතරයි සම්පූර්ණයෙන්ම දැක්කද? ඒ වටේ තියෙන ඒ අපි සිලෙක්ට් කරපු ටික අයින් වෙලා යනවා. ආයෙ කන්ට්‍රෝල් ඩී එකට පස්සේ ඒ වැඩේ ඩන් ඇන් ඩස්ටඩ්. දැන් ඔයාට මෙන්න මේකේ තියෙන ඉතුරු ටික අයින් කරන්න ලැසෝ ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම ඒ කෑල්ල ගලවලා අයින් කරන්න පුළුවන්. डिलीट को बनी तरह तीन इतनी लसो टूल के लिए अब कस्टम अर्द अब अवश्य ऐरिया अवश्य विधि सिलेक्ट कर पुलवां अरे इतनी दें कट्टी मोटो बैन अको मुझे अंकने वाड़ मकने अग्न पुलवाणे मकने अरगे मे मकने लुक पीयकड़े आट पीयकड़े यहाँ पे तीन मे की बन पुलवा लुक पड़कर लुकल पड़ी कर पुलवा मेक वाड़ अवश्य विधि इतनी कपा गंडदे अर्द मेहमा यार इनीशियल देवाल्ट की याद पे इतनी हाट इटी मेटी वेड़े कर अर्द ओयागे अत ईग मटदल वाड़ को ना कट्टर कपनवाद नंगद डोंकि कट कपनवाद ई डोंट नो अर्द ईग वाट ओन इधर रन पुलवा कोहम हरी मैंने मे विधिट वाट मेक मकनिंग पवा इंकर पुलवा हे प्रश्न तीन तो मे हर अट हिसके हेम अंगा गुड़ाला थिंग इंकान मे मकनिंग रही एक मंक्यू एआई टूल्स यूज कर ला पड़ी गेम गई थिंग आना अडिशनल बोनस देवाल्ट मैं दुना මම හිතනවා විනාඩි 20ක වගේ වීඩියෝ එකක් කරලා තිනවා ඉතින් හැමදාම මේ වගේ වීඩියෝස් ගන්න නම් මාව මොටිවේට් කරන්න මාව කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න හරි එහෙනම් හැමෝටම ගුඩ් ලක් ගුඩ් නයිට් බයි